සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ රාග රත්තානුපතಂತಿ සෝතං සයං කතං මක්කටකෝව ජාලං ඊතම් මි චත්තාන පරිබ්භජಂತಿ අනපෙක්කිනෝ කාම සුඛං පහායාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ ආරෝප වහනේ ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව තේරී ගාථා පාලියේ තේරී අපදානේ සඳහන් වෙන කේමා මහරහත් තේරාපදානය තේරී අපදානය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු අග්‍රශ්‍රාවිකාවන් වහන්සේලා දෙනමගින් එක්කෙනෙක් තමයි කේමා කියලා කියන්නේ. පින්නතුන් අහලා තියෙනවා කේමා උප්පලවන්නා, ඒ තමයි අග්ග ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනම. ඉතින් අද අපි ඉගෙන ගන්නේ උප්පලවන්නා මහරහත්තරණිය පිළිබඳව නෙවෙයි, කේමා කියන මහරහත්තරණිය පිළිබඳව. කේමා කියන නම එකතු වුණේ පින්වත්නි ක්ෂේම භූමිය, එහෙම නැත්නම් නිදහස් බිම, නිර්භය බිම. මේ කේමා කියන දරුවා, එහෙම නැත්නම් මේ දියණිය ඉපදුනාට පස්සේ ඒ මුළු නගරයේම මිනිස්සුන්ට බියක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි මෑට කේමා කියලා නම් තිබ්බේ. මේ බොහොම ලස්සනයි, පුදුම ලස්සනක් තියෙන්නේ. කේමා දිව්‍යාංගනාවක් වගේ. ඒ ලස්සන නිසාම කවදාවත් බුදුහාමුදුරු බලන්ට යන්නේ නැහැ. වෙන මොකුත් නිසා නෙවෙයි, බුදුහාමුදුරු රූපේ අනිත්‍යය කියලා බණ කියන නිසා, මේ ශරීරයේ පිළිකුල් කියලා බණ කියන නිසා ඇය ජීවිතේ යථා ස්වභාවය දකින්න තරම් ඇය උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඒ රූප මදෙන් මත් වුණාම පින්වත්නි ඒ ගැන කතා කරන අය දකින්නවත් ඒ අය අකමැති. ඒක තමයි පුහුදුන් මනසේ ස්වභාවය. මරණය ගැන කතා කරනකොට අපි හිම කැමති නෑ, ජීවිතේ පිළිකුල ගැන කතා කරනකොට අපි හිම කැමති වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. නමුත් ඇත්ත ඇති හැටියෙන් දැකලා ජීවිතේ යථා ස්වභාවය නොනින් අවබෝධ කරගෙන යම්කිසි කෙනෙකුට දුකින් නිදහස් වෙලා නිවන් මඟ අවබෝධ කරවන්න පුළුවන් නම් කවදාවත් මේ ලෝකේ උප්පත්තියක් සලසාගන්නේ නෑ. ඒ තැනැත්තා සසර කියන එක පවතිනකොට දුකයි. දැන් මේ පැවැත්මනේ තියෙන්නේ මේ දුක. දුක ඇතුලේ කොහොමත් දුකමයි.
බලනකොට සැප ඇතුලේ තියෙන්නේ ඒ දුකමයි. ඔයත් හිතනවද ලොකු මාලිගාව ලොකු ගෙවල් වල සැප ඇති කියලා? නෑ. ඒවේ තමයි වැඩිපුරම දුක තියෙන්නේ. ඇයි? නින්දක් නෑ. වෙලාවට කෑමක් නෑ. මොකටද ජීවිතේ? සල්ලි තියෙනවා තමයි. නමුත් වෙලාවට කෑම ටිකක් කන්න බැරි. මිනිස්සෙක් ඇසුරු කරන්න බැරි බණපදයක් අහන්න බැරි. බණකපොත් බණපොතක පිටුවක් දෙකක් කියවන්න බැරි. ඒ මාලිගාව මොකටද? වැඩක් නෑනේ. මිනිස්සු හිතනවා සැපයි කියලා. නමුත් ඒ සැප ඇතුලේ තියෙන්නේ අන්තිමට දුකමයි. ඒ නිසා හිතන්න එපා ලොකු මාලිගාවල් වල ලොකු ගෙවල් වල සැප තියෙනවා කියලා. ඒ මිනිස්සු දුක ලෝකෙට නොපෙන්නුවාට සෑහෙන දුරක් දුකක් හිර කරගෙන මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ නිසා නී පුංචි ප්‍රශ්නයක් ආපු වෙලාවක ඉක්මනට ඒ මිනිස්සයා වැටෙනවා. බුදුහාමුදුරු වදාළ ඒකයි. අර දේවතාවෙක් කැවිලා බුදුහාමුදුරන්ගෙන් දවසක් අහනවා, බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට මේ කැලේ තනියෙන් ඉන්නකොට නිකන් දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. තනියෙන් ඉන්නකොට අපිට එක එක මතක් වෙනවනේ. දේවතාවත් අහන බුදුහාමුදුරන්ගෙන් ඔබ වහන්සේට කැලෑවේ තනියෙන් ඉන්නකොට දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරු කිව්වා, දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. දැන් අපි දුක් වෙන්නේ මොකක් නැති වුණොත්නේ. එහෙනම් මට දුක් වෙන දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ දේවතාව අහනවා, දැන් ඔබ වහන්සේ සතුටින් දින්න කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ සතුට වෙන්නේ මොනව තිබිලද කියලා ඇහුවා මට. ඇත්තනේ එන්නම්. සිවුරක් තියෙනවා, පාත්‍රය තියෙනවා, දෙපට සිවුර තියෙනවා, ඔච්චරයිනේ තියෙන්නේ. සතුට වෙන්නේ කියලා මක්කයි තියෙන්නේ, මොනවක් අක්කක් නැහැ නේ. මේ දේවතාව අන්තිමට කියනවා, දෙයි හාමුදුරුවනේ හරි පුදුමයිනේ, දුකකුත් නැති සතුටකුත් නැති මිනිහෙක් ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ මිනිස්සෙක් මගේ ජීවිතේට මම දැකලා නැහැ කිව්වා. හරිනේ. ඒ කියන්නේ දැන් අපෙන් ඇහුවොත් මේ දවස්වල කොහොමද කියලා, අපි කියන්නේ ඔන්න හොය ඉන්නමයි කියලානේ. බණක බුදුහාරගේ උත්තරේ, දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද කියලා ඇහුවා. ඔබ සතුටින් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. මොකද්ද මේ කියන්නේ? බුදුහාර මේක කියලා දෙනවා, දේවතාවෙනි මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. මිනිස්සුන්ට සැප වැඩි වුණාම උන් හිට දැන් අමතක වෙනවා. අමතක වුණාම ආයි වැටෙන්නේ දුකට. දේවතාවෙනි සමහර මිනිස්සු මේ ලෝකෙ භුක්ති විඳින්නේ පෙරපින් විතරයි කිව්වා. අර පෙරපින්ට ලැබිච්ච හැම දෙයක්ම තියෙනවනේ. ඔහේ කකා බිබි ජීවත් වෙනවා. බණ පොතක් බණක් දහමක් අහන්නේ කියවන්නේ පහනක් පත්තු කරන්නේ මොකක්වත් නැහැ. පෙරපින් තියෙනවා. හැබැයි ඒ පින ඉවස උරාට පස්සේ ආයි වැටෙන්නේ දුකට. මේ ළඟදී එක දුවෙක් හිනවන කෙනෙක් කතා කරලා කියනවා, හාමුදුරුවනේ සිරිතක් කැටියට හැමදාම සෙනසුරාදට මම කිරිබත් හදලා කාක්කන්ට දානවා. අරමුණක් නැහැ, දානවා. මේම කරන අතරේ හාමුදුරුවනේ මට මගේ අම්මා නැති වුණා කිව්වා. අම්මගේ හත් දවසේ දානෙත් දීලා ඔක්කොමත් ඉවර කරලා ආයි මං වැඩේ පටන් ගත්තා. මොකද්ද? කිරිබත් හදන වැඩේ, සෙනසුරාදට විතරයි හදලා පාරේ තනින් තන දානවා. සත්තු කාක් වෙවිලා කාලය යනවා. දැන් අම්ම නැති වුණාට පස්සේ මේ දුව කල්පනා කළාලු, දැම්මට කිරිබත් හදලා සත්තු කෑවට පස්සේ පිනක් ලැබෙනවනේ. දැන් මට පින් දෙන්න කෙනෙක් ඉන්නවා. කවුද? මගේ අම්මා. හාමුදුරුවනේ අම්ම නැති වෙලා අම්මගේ සීල කටයුතු අවසන් කරලා වෙනද වගේ කිරිබත හදන්න පටන් ගත්තා. හැබැයි එදා හදන්න පටන් ගන්නකොට මට මතක් වුණේ මගේ අම්මා. කිරිබත හදන ගමන් කල්පනා කළා, අද මේ කිරිබත් ටික හදලා පාරේ තනින් තන කාක්කන්ට සත්තුන්ට දාලා කෑවට පස්සේ යම් පිනක් ලැබෙනවා නම් ඒ පින මගේ මෑණියන් වහන්සේට ලැබේවා. එහෙම හිතලා හදලා කිරිබත දැම්මා. හාමුදුර විශ්වාස කරන්න, එක කාක් එක්කත් එක සතෙක්කත් කිරිබත් ඇටයක්වත් කන්න පහලට බැසෙන්නේ නැහැ කිව්වා. අන බලන්න මේ ජීවිතවල හැටි. මේ දුව කියන්නේ මේ දැන් වෙනද කිරිබත පාර එහා කොනේ ඉඳලා මෙහා කොනේ ඉඳලා එහා කොනට දාලා මෙහා කොනට එනකොට ඔක්කොම කාලිවරයි කිව්වා. නමුත් අම්මගෙන හිතලා කිරිබත හදලා දාපු දවසේ එක සතෙක්වත් ආවෙ නැහැ කිව්වා. ඒ දුව අහනවා, හාමුදුරුවනේ
ඇයි මට එහෙම වුණේ කියලා. ඉතින් මං කිව්වා අම්මට ඒ පිනවත් ගන්න පින නැති වෙති කියලා. එදුව කියනවා ඇත්තයි හාමුදුරුවනේ මටත් හිතනවායි කිව්වා අම්මට ඒ පිනවත් ගන්න බැරි වෙති කියලා. ඇයි මං ඇහුවයි කියලා. හාමුදුරුව විශ්වාස කරන්න අම්මා අපේ ගෙදර තියෙන්නේ හාමුදුරුවනේ පන්සලක් ඉස්සරහා. ඒ කියන්නේ ගෙදර සාලේ දොර ඇරිය හැටිය පේන්නේ පන්සලේ චෛත්‍ය කොට. කොච්චර වාසනාවක්ද? අම්ම නෙවෙයි හාමුදුරුවනේ කවදාවත් පන්සලට ගිහිල්ලා මලක් පහනක් පූජා කළේ. පන්සලේ ඉන්නකො පොඩි හාමුදුරුවෝ තුන් නමක්. චූටි චූටි හාමුදුරුවෝ. කවදාවත් ඒ චූටි හාමුදුරුවන්ට අදම ටොපියක්, චොකලට් එකක් එහෙමවත් නෑ අම්ම කෙනෙක් හැටියට ගිහින් දෙන්නේ. යන්නේ දෙකට කොහොමත් නැහනේ. ඉතින් මේ දුව කියන්නේ හාමුදුරුවනේ පිනක් නම් කරගත්තු බවක් මතක නෑ. හැබැයි අම්මගෙන් කාටවත් කරදරයක් වූ බවත් මට මතකත් නෑ. හැබැයි අපේවත් පොල් ගෙඩියක් වැටිලා බැරි වෙලාවක් අපේ කම්බි වැටෙන් එහා වත්තට පොල් ගෙඩියක් ගියොත් අම්ම හොඳේව කියාගෙන ගෝ එහා වත්තට යන්නේ. ගත්තොත්. ඒ කියන්නේ එහෙමවත් දෙයක් දෙන එහෙව් අම්ම නැති වුණා. දැන් මේ දුව කිරිබත් හදලා කාක්කන්ට කන්න දෙනවා. නමුත් දැන් අම්ම නැති වෙන්න කලින් කාක් ඔක්කොම අවිල කිරිබත කාලා ගියා. නමුත් මේ අම්මට වෙනුවෙන් අම්ම වෙනුවෙන් මේ කිරිබත හදන්න කියලා හදලා සත්තුන් දාපු දවසට එක කාක් එක්ක තාවෙ නෑ කිව්ව පල්ලෙහාට. ওই ලයිට් කණුවලට බලන් හිටියා කිව්වා. එයි මේ. එතකොට හිතන්නකෝ. ඒ අම්මා භුක්ති විඳ මොන පිනද? පෙරපින් භුක්ති විඳ භුක්ති විඳ භුක්ති විඳ හොඳට හිටියා. නමුත් අන්තිමට දුව දෙන පිනෙන්වත් අම්මට යැපෙන්න බැරි වුණා. දුව දෙන පිනවත් අම්මට ගන්න බෑ කියන්නේ ඒ පිනවත් ගන්න අම්මට පින නෑ. එහෙව් ජීවිත මොකටද? දැන් සමහරු හිතනවා අපි නැති වුණත් කමක් නෑ දරුව අපිට පින් කළා පින් දෙයිනේ කියලා. ඥාතීන් පින් කළා පින් දෙයිනේ කියලා. හරි දෙයනේ ඒ පිනත් ගන්න බැරි වුණොත් එතකොට මොකද වෙන්නේ? මේ අම්මට උණු දෙන්නේ වෙන්නේ. ඊට පස්සේ දුව කියනවා හාමුදුරුවනේ අම්මගෙන හිතන් නැතුව කිරිබත හදලා දාපු හැම දවසකම සත්තු වේල කිරිබත් ටික කාලා ගියා කිව්වා. හිතන්නකෝ එතකොට කොහොම ජීවිතද කියලා ඒවා. ආන්න ඒකයි කිව්වේ මේ ලෝකෙ මිනිස්සු ගෙවල් හදන්න එපා කිව්ව නෙමෙයි, හම්බ කරන්න එපා කිව්වත් නෙමෙයි. ওই ලස් සැපයි සැපයි කියලා සැප වැඩි වෙනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ සැප පුංචි වෙලාවකින් පෙරලෙන්න පුළුවන් දුකට. ආන්නේ දුකට පෙරලිච්ච වෙලාවක නැගිහිටින ශක්තිය නැහැ. තවි තමන් පිනක් කරගත්තෙත් නැහැ. අනුන් දෙන පිනක් අනුමෝදන් වෙලා ඒකෙන් යැපෙන්න පුළුවන් කමකුත් නැහැ. ආරම්මට වුණා වගේ තමයි. ආරම්මට වුණා වගේ. ඒ නිසා පින්වත්නි මේ ජීවිත තුළ කොහොම හරි මේ දහමත් අවබෝධ කරගෙන ආයි කවදාවත් මනුස්ස ලෝකෙට එන්න හිතන්නවත් ආයි මෙහෙ එන්න හිතන්න එපා. මෙතනින්ම මේක ඉවර කරගන්න ඕනේ. මෙහෙ ආවයි කියන්නේ මනුස්ස ලෝකෙට ආවයි කියන්නේ ආයි මේ දුකම මුල ඉඳලා පටන් ගන්න වෙනවා. ඒකයි කිව්වේ මේ ලොකු මාලිගාවල සැප නැහැ. ඒවයි තමයි අන්ත දුක තියෙන්නේ. නමුත් මිනිස්සු දුක පෙන්වන්නේ නැහැ ලෝකෙට. බලන්න ඕනේ මිනිස්සුන්ට පුංචි ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට ඇදගෙන වැටෙන වැටීම අනිත් මිනිස්සුන්ට වගේ නෙවෙයි. බලන්නකෝ කොච්චර දේවල් තියෙනවද. පුංචි දෙයක් ඇති. ඒ නිසා මේ අද අපි කතා කරන කේමා මහරහත් තෙරණිය රූපයෙන් මත් වෙලා හිටපු කෙනෙක්. ඇයි බොහොම ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ ලස්සන නිසාම භාග්‍යවතුන් වහන්සේ රූපය අනිත්‍යයි කියන බව දැනගෙන රූපය අනිත්‍යයි කියන බව අවබෝධ කරගන්න තරම් ඒ ශක්තිමත් වෙන්නේ නෑ. ඒ නිසා පන්සල පැත්ත පළාතකට යන්නේ නෑ. කේමා විවාහ වුණේ බිම්බිසාර මහරජුරුවොත් එක්ක. වැටට මතකයි බිම්බිසාර මහරජුරුව තමයි හැදුවේ මොකද්ද? පන්සලක් වේළුවනාරාමේ. එතකොට බිම්බිසාර මහරජුරුව වේළුවනාරාමේ පූජ කරලා බුදුහාමුදුරුවන්ට කේමා තමන්ගේ බිසව බණක් අහන්නේ පැත්ත පළාතක යන්නේ නෑ. දවසක් බිම්බිසාර මහරජුරුව කරපු දේ තමයි වේළුවනාරාමය වර්ණනා කරන්න දක්ෂ කවියෝ මාලිගාවට ගෙනල්ලා කවිවලින් වර්ණනා කළා වේළුවනාරාමයේ. කාට හෙන්නද? කේමාට හෙන්න. මොකුත් නෙමේ බිම්බිසාර මහරජුරුවන්ට ඕන කොහොම හරි කේම පන්සලට එක් කරන් යන්න. දන්නව බිම්බිසාර මහරජුරුවෝ කේම පන්සලට එක් කරන් ගියොත් ආපහු එන්නේ නැති බවක් දන්නවා.
බුදුහාර මුණ ගැසෙවන් ඇතේ ඒ භාග්‍යතුන් වහන්සේගේ නෙතු සංගලයටට කවුරු හරි ගියානම් කරුණාව මෛත්‍රිය නොලබපු කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ හිතන්නකෝ පින්වත් මේ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙක සදහටම පියවෙච්ච දවසේ මේ ලෝකේ මොනතරම් සත්වයන් දුක් වෙන්නේ නැද්ද ඇයි ඒ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකට ගැටුණු යම් කෙනෙක් හිටියානම් ඒ හැමදෙනාම මේ සසරින් මිදුණු අය ඒ හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය ලැබපු අයමනේ හිතන්නකෝ ඒ වගේ ඇස් දෙකක් පියවුණු දවසට මොනතරම් ලෝකේ සත්වයන් දුක හිතෙන්නේ නැද්දනේ කොච්චර දුක නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ වැයත්තන්ට මතකයි පිරිණිවන් පාන වෙලාවේ ලස්සන අදිෂ්ඨානයක් කළා මොකද්ද අනේ මිනිස්සුන්ට මාව දකින්න ලැබුණේ අවුරුදු 45ක් වැනි බොහොම සුළු කාල පරිච්ඡේදයක් ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් නොවේවා තැන් තැන් වලට විසිරියේවා අනාගතයේ මිනිස්සු මාගේ ධාතුන් වහන්සේලාවත් දැකලා වැඳ පුදාගෙන ඒ කෙරෙහි හිත පහදවාගෙන සුගතිගාමි තත්වයටවත් පත් වේවා කියලයි භාගතුන් මහ දිනෙත් පියාගත්තේ අද ඒ බුදුරජාන් වහන්සේ එදා කරපු අදිෂ්ඨානය නිසා තමයි අද සෝමාවතියක් දලදා මාලිගාවක් අබේගිරියක් ජේතවනයක් මේ සෑම දෙයක්ම තියෙන්නේ. ඒ අදිෂ්ඨානය නොකරන්න භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් වෙනවා. කුලුගෙඩි දාස් ගානක් ගැහුවත් ඒ ධාතුන් වහන්සේලා විසිරවන්න බෑ. නමුත් අපේ බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කළේ ධාතුන් වහන්සේලා තැන් තැන් වලට විසිරියවා කියලා. ඒ නිසානේ අද ඔය සෑම ස්ථානයක් මේ දිවුනේ. අද ඒව දැකලා කී දිනෙක් නම් පින්නතුනේ හිත පහදවාගෙන සුගතිගාමි තත්ත්වයට පත් වුණාද මේ තියෙන සීලුම ධාතුන් වහන්සේලා අද දිවි ලෝකේ මනුස්ස ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඒ සෑම තැන්නෙම තියෙන සීලුම ධාතුන් වහන්සේලා අවුරුදු 5000 සීමාව ළඟෙනකොට මේ සම්බුද්ධ සසුනේ විනාශයට එදාට සීලුම ධාතුන් වහන්සේලා වැඩම කරන්නේ රුවන්වැලි මහසෑයට රුවන්වැලි මහසෑයෙන් මුතු පොටක් කැමුණු වහන්සේ ඒ සීලුම ධාතුන් වහන්සේලා වැඩම කරන්නේ නාගදීපේට නාගදීපෙන් ඒ සියලුම ධාතුන් වහන්සේලා වැඩම කරනවා ඉන්දියාවේ බුදුරජාන් වහන්සේ බුදු වුණ බුද්ධ ගයාවේ වජ්‍රාසනයේ මතට ඒ වෙලාවේ ලලාට ධාතුව පිහිට දැන්නෙම පවතිනවා ඌණ රෝම ධාතුව පිහිට දැන්නෙම පවතිනවා අකු ධාතුව භාගතුන් වහන්සේගේ ඒ තැන්නෙම පව ඒ කියන්නේ සියලුම ධාතුන් වහන්සේලා එකතැනකට එකතුනාට පස්සේ නිර්මිත බුදුරුවක් අනාගතේ බුද්ධගයාවෙන් දකින්න පුළුවන්. එදාට ඒ බුදුරැස් බලන්න බොහෝ දෙනෙක් යනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ආදරය කර මිනිසුන්ට විතරයි ඒව දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා දැන් තැන් තියාම මේ මොහොත අතහරින්න එපා. බුදුහාමුදුරුවන්ට ආදරය කරන්න, ඒ බුද්ධ වචනේ ශ්‍රවණය කරන්න, බණ පොතකින් දවසකට පිටු 10ක් 15ක් හරි කියවන්න පුරුදු වෙන්න ඕනේ. අපත යන්නේ කවදාහරි දවසක පිහිට වෙනවාමයි මේ කේමා තෙරණියත් ලස්සනයි තමයි ඇයට බුද්ධි අවදි කරන්න කෙනෙක් නැහැ බුද්ධි අවදි කරගන්න උත්සාහයකුත් නැහැ ඇයි රූප මදින්මත් වෙලානේ නමුත් කේමා තෙරණිය සසර පුරාම බණපද අහුලාපු කෙනෙක් ඒ අහුලන් ආප බණවල ප්‍රතිඵල තමයි කේමා තෙරණිය භුක්ති විඳින්නේ ඇයි පින්වත්නි එහි ආරම්භයේ තමයි කේමා තෙරණියගේ කතාවේ ඇය පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ කාලේ උප්පත්ති ලැබලා හිටියා. පදුමුත්තර බුදුහාමුදුරු දවසක් ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් එක්තරා භික්ෂුණියකට අග්‍රස්ථානයේ දුන්නා. කේම එදා මේක බලන් හිටියා. බලන් ඉඳලා ඇය ප්‍රාර්ථනා කළා අනේ මේ භික්ෂුණියට වගේ මටත් යම් දවසක බුදු කෙනෙක් හමුවේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානයේ ලැබෙනව නම් කොච්චර හොඳයිද කියලා. පදුමුත්‍ර බුදුහාරං කාලේ ඊට පස්සේ ඇයි විපස්සී බුදුහාරං කාලෙත් ඉපදුණා ඊට පස්සේ කොණාගම කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇය මිතුරියන් දෙන්නෙක් එක්ක එකතු වෙලා මහා සංඝයාට විහාරයක් කරලා පූජා කළා දැන් මේ පින්කම් කරගෙන එනවා අපේ බුදුහාමුදුරන්ට කලින් බුද්ධත්වයේ ලැබුවේ කවුද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුහාරං කාලෙකේම ඉපදුණා ඒ වෙලාවේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇයට දේශනා කළා මහා නිදාන කියන සූත්‍රය දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ තියෙන පින්වත්නි
වෙන මොනවත් නෙමේ පටිච්ච සමුප්පාදය දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනි සමහරු කියනවා පටිච්ච සමුප්පාදේ මහ පුදුම ගැඹුරුයි කියලා මට නම් කිසිම ගැඹුරක් පටිච්ච සමුප්පාදේ තේරෙන්නේ නැහැ ගෝයි පටිච්ච සමුප්පාදේ මට නම් ගැඹුරු නෑ බුදුහාමුදුරුවනි කිව්වා බුදුහාමුදුරු කියන ආනන්ද කවදාවත් කියන්න එපා පටිච්ච සමුප්පාදේ ගැඹුරු නෑ කියලා පටිච්ච සමුප්පාදේ තමයි ආනන්ද ගැඹුරම යම් කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගන්න පුළුවන් නම් ආනන්ද එතනින් මෙන්න පුළුවන් සම්මා සම්මාදිට්ඨියට සම්මාදිට්ඨියට එන්නේ නැතුව මොකක්වත් කරන්න බෑ සම්මාදිට්ඨිය හොඳයි නම් දෙවෙනි අංගය හොඳයි මොකන්ද සම්මා සංකප්ප ඒ කියන්නේ සංකල්පන සිතිවිලි බොහොම හොඳයි සිතිවිලි හොඳ නම් තුන්වෙනි අංගයත් හොඳයි මොකන්ද සම්මා වාචා දැන් බලන්න ලස්සන කියන්නේ ඒ කියන්නේ සම්මාදිට්ඨිය හොඳයි නම් යහපත් දැක්මක් තියෙනවා නම් එයාගේ සං එයාගේ යහපත් කල්පනාව සිතිවිලි හොඳයි සිතිවිලි හොඳ නම් කටින් පිට වෙන වචන හොඳයි ඒක එකේ සම්මා වාචා වැත්තට මතකයි බුදුහාමුදුරුව හැමතැනම දේශනා කළේ සීල සමාධි ප්‍රඥා නමුත් අරහත්ක මාර්ගයේදී බුදුහාමුදුරුව මුලට ගත්තේ මොකද්ද ප්‍රඥා සීල සමාධි අනිත් හැමතැනම දේශනා කළාට සීල සමාධි ප්‍රඥා කියලා මෙන්න මේ අරහත්ක මාර්ගයේදී මුලට ගත්තේ ප්‍රඥා සීල සමාධි ඇයි ප්‍රඥාවට එන්නේ නැතුව සම්මාදිට්ඨියට එන්නේ නැතුව ඒ අරහත්ක මාර්ගයේ කවදාවත් අනුගමනය කරන්න බෑ ප්‍රඥාවෙන් තමයි අනිත් සියලු මංගයන් සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කොච්චර එනිසා අද මේ කතා කරන කේමාතරණිය තමයි මේ ශාසනයේ කවුද ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානයේ ලැබූ එකම උත්තමාවිය භාගතුන් වහන්සේ දේශනාවක් නැමැත්තු යම් තැනකද එතෙන් සිට ඉදිරියට වුණත් ඇයට දේශනාව බොහොම ලස්සනට කරන්න පුළුවන් සමතෙක් වෙතොත් මේ සසුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හැරුණු කොට වෙන කවුරුවත් නෙවෙයි කේමා මහරහතරණියයි එතකොට හිතන්නකෝ අම්මලට මේ ශාසනේ විමුක්ති සුවේ සලසා ගන්නව නම් ස්ටේත්තේ බාධාවක් නැහැනේ මේ බලන්නකෝ මේ කේමාතරණිය අම්මල කියන්නේ දුකට ආකරයක් ඉස්ටිය කියන්නේ දුකට ආකරයක් ඇයි ඉස්ටිය තරම් මේ ලෝකෙ දුක් විඳින කෙනෙක් තවත් නැහැ ඉස්ටිය කොච්චර දුක් විඳත් ඉස්ටියට දුක අවබෝධ වෙන කාලයක් යනවා හැබැයි කාලයක් ගිහිල්ලා හරි ඇයි දුක අවබෝධ කරගන්න ඔය ඇත්තට මතකයි පටාචාරාව සෑහෙන දුක් විඳනේ හැබැයි කලක් ගියත් ඇයි දුක අවබෝධ කරගත්තා ඒ දුකම පටාචාරාව සැපට පෙරළුවා ඇත්තට මතකයි කිසා ගෞතමිය දුක් විඳ කාන්තාවෝ කිසා ගෞතමියට බැන්නේ නැත්තේ තමන්ගේ සාමිය විතරයි අනිත් ඔක්කොම බයිනෝ කිසා ගෞතමියට ඔක්කොම බයිනෝ ගෙදර මිනිස් ඔක්කොම බයිනවා සාමිය බනින්නේ මල දරුවත් අතරගෙන එළියට බැස්සේ දුක තමයි නමුත් ඇයි දුකත් අන්තිමට සැපක් බවට පෙරළුවනේ ඒ නිසා අම්මලට බැරි බුදු වෙන්නයි නිවන් දකින්නයි විතරයි මේ බුදු වෙන්නයි සක්විත රජ වෙන්නයි විතරයි බුදු වෙන්නයි සක්විත රජ වෙන්නයි විතරයි නැතුව මේ විමුක්ති සෝය භුක්ති විඳින්න බලාපොරොත්තු වෙන ඉස්ටියකට ඉස්ටිත්වය නම් බාධාවක් කවදාවත් නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. ඒ නිසා අම්මලා දැම්මිදල පටන් ගන්න කවදාවත් බැරි කමක් නැහැ. අද ඉඳන් උණක් පටන් ගත්තොත් මේ සතර ගමන අහවර කරන්න බැරි කමක් නැහැ. ඒකයි කිව්වේ ආයි කවදාවත් මනුස්ස ලෝකෙට නම් එන්න හිතන්න එපා. ඉස්ටිත්වය කියන්නේ දුකක්. බුදුහාමුදුරුවෝ කියන ඉස්ටිය කියන්නේ දුකට ආකරය. වරක් දරුවන් වැදූ අම්මලා දෙවිලි දරුවා බිහි කරගන්න බැරි දුක හුලන්න බැරි කම නිසා සමහර අම්මලා බෙල්ලවල දාගත්තා. ගැලසින්ද ගත්තා. ඇයි? වරක් දරුවන් වැදූ අම්මලා ඒ දුක ආයි හුලන්න බැරි කම නිසා බෙල්ලවල දාගත්තා. ඇයි? ඒ දුක හුලන්න බැරි කම නිසා. හැබැයි එහෙමයි කියලා නෙවෙයි ඒ දුක සැපක් බවට පෙරලන්න පුළුවන්. ඒ කියන්නේ ආයි කවදාවත් මනුස්ස ලෝකෙට එන්න නැති වෙන විදියට. ඉතින් මේ කේමාතරණිය පින්වත්නි එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහා නිදාන කියන සූත්‍රය දේශනා කළා. එහි සඳහන් වෙන්නේ පටිච්ච සමුප්පාදය. එතකොට මෙය අපේ බුදුහාමුදුරන්ට කලින් පහළ වුණු කාශ්‍යප බුදුහාරන් කාලෙදී මේ සූත්‍ර ගණනාවක් අහලා තියෙනවා කාගෙන්ද? කාශ්‍යප
බුදුහාමුදුරන්ගේ ඒ බණපද අහුලා 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 අහුවිලා තමයි අපේ ගෞතම බුදුහාමුදුරගේ ශාසනේ ආපහු මේ ඉපදුනා කේමා නමින්ම දැන් ධර්මයේ පුරුදු කරලා තියෙනවා කොයි කාලෙද කාශ්‍යප බුදුහාරගේ නිකන් නෙවෙයි මහා නිදාන සූත්‍රය කියන්නේ පටිච්ච සමුප්පාදෙන් පවා බණහපු කෙනෙක් කවුද කේමා මොන කාලෙද කාශ්‍යප බුදුහාරන් කාලේ නමුත් දැන් බොහොම ලස්සන වෙලා ඉපදුනානේ අපේ බුදුහාරන් කාලේ ඒ ලස්සනින් දැන් රූපෙන් මැත්තලා විහාරයට යන්න අකමැති. තමන්ගේ සාමිය බිම්බිසාර මහරජුරුව වේළුවනාරාමෙත් හඳලා බුදුහාන්ට පූජා කළා. දවසක් පින් අර මුලින් මතක් කළා වගේ බිම්බිසාර මහරජුරුව කරපු දේ තමයි කවීන් ගෙනල්ලා ගෙදරට වේළුවනාරාමේ ලස්සන වර්ණනා කළා. ඒ වර්ණාවිදි කියනවා කේමා කේමා වේළුවනාරාමේ නන්දන දිව්‍ය ලෝකේ නන්දන උයන වගේ ලස්සනයි කිව්වා. දැන් ඇයට හිතුණා මෙච්චර ලස්සනයි කියනව නම් වේළුවනාරාම බලන්න යන්න ඕන කියලා. කේම ගියා. ඒ කේම ගිහිල්ලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන බණක් කිව්වා කේමට. මොකද්ද? "ඊ රාග රත්තානු පතන්ති සෝතං සයන් කතං මක්කට කෝව ජාලං" ඒතම්පි චෙත්වාන පරිබ්බජಂತಿ අනපෙක්කිනෝ කාම සුඛං පහයන් මොකද්ද මේ කියන්නේ බුදුහාර කේමට බණ කියනවා කොහෙන්දද වේළුවනාරාමේදී මොකද්ද මේ කියන්නේ මකුලුව ඉන්නේ දැල මැද ඉන්න මකුලුවගේ මකුළු දැලට කොහෙන් හරි පළගැටියෙක් හරි මැස්සෙක් හරි වැහුවොත් මකුලුව කරන්නේ මොකද්ද දැල දිගේ ඉගෙන මකුලුව දැන් මැදනේ ඒ දැලේ කොයි පැත්තෙන් මැස්සෙක් කරි පළගැටියෙක් කරි වැහුවොත් ඌ දන්නවා මෙන්න මේ පැත්තේ තමයි වැහුවේ කියලා. ඒ නිසා ඌ ඉස්සරහට හෝ පස්සට හෝ ගිහිල්ලා කරන්නේ මොකද්ද? ඒ පළගැටියාගේ නැත්තම් මැස්සගේ ඒ මේක දිගේම යන්නේ මොකද්ද දිගේද? ඒ මකුලුව අටෝපු දැල දිගේම ගිහිල්ලා අර පළගැටියාගේ නැත්තම් මැස්සගේ ලේ උරාගෙන බීලා ආයි හොඳ මිනිහා වගේ මකුළු දැල මැද්දට ඇවිල්ලා ඌ බොහොම ලස්සනට ඉන්නවා ඒ වගේ තමයි කේමා වෙන්නේ කවුද රාග දේශ මොහ තියෙන මිනිස්සුත් හරියට කොයි වගේද දැලක් මැද්දේ අටවාගත්තු මේ මේ අටවාගෙන ඉන්න මකුළු වගේ කිව්වා අර මකුළුව කරන්නේ මොකද්ද මැස්සන්ගේ පළගැටියන්ගේ ලේ උරාගෙන බොනවා. ඇවිල්ලා ඌ ඉතින් ඒ ලේ ටිකක් බීලා දැලමැදට වෙලා ඉන්නවා. ඒ වගේ තමයි කො මේ ලෝකේ මිනිස්සුත්. කොයි වගේද? රාගයෙන් මිනිස්සු රත් වෙලා රාගේ නැමෙති ලේ ටික උරාගෙන බොනවා. ද්වේෂයෙන් මිනිස්සු රත් වෙලා ඒ ටික උරාගෙන බොනවා. එහෙම ඉඳලා ඉතින් මකුලුව දැලමැදටලා ඉන්නවනේ මිනිස්සුත් ඔහෙ ඉන්නවා. එනිසයි බුදුහාමුදුරු මෙන්න මේ ගාතාව කේමාට දේශනා කරනවත් එක්කම එදා මේ කේමා නැමැති උත්තමාවිය සෝවාන් ඵලයේ පිහිටියා. සෝවාන් ඵලයේ පිහිටි කේමාව දැන්ගෙනම ගෙද ඇවිල්ලා බිම්බිසාර මහරජුරවන්ට කියනවා මොකද්ද මම නම් ආයේ මේ ගේ පැත්ත පළාතට මම එන්නේ මම යනවා කිව්ව මහාන වෙන්න. ඔබතුමා මට අවසර දෙන්න ඕනේ බිම්බිසාර මහරජතුමනි මම මහාන වෙනවා කිව්වා. අනේ බිම්බිසාර මහරජුරෝ කිව්වා කේමාවෙනි මහන වෙනව නම් කොච්චර දෙයක්ද මං උදව් කරනවා කිව්වා. නිකන් නෙවෙයි බිම්බිසාර මහරජුරෝ කේමා පන්සල ටෙක් කරගෙන ගියා කියන්නේ රත්තරන් දෝලාවක තියලා. බලන්නකො සාමිවරු තමන්ගේ සාමි දෙය උදව් කරන හැටි. රත්තරන් දෝලාවක තියලා කරගෙන ගියා. අනේ සෝවාන් වෙලා හිටපු කේමාවට බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාමුදුරෝ ආපහු දේශනා කළා මොකද්ද මහා නිදාන සූත්‍රය. ඇයි මහා නිදාන සූත්‍රය කලින් අහලා තිබුණා? කොයි කාලෙද? අන්න හරි කාශ්‍යප බුදුහාරන් කාලේ. අර කාශ්‍යප බුදුහාරන් කාලේ ඒ බණ අහපු නිසා යන්තම් මතකයේ තිබුණා අපේ බුදුහාමුදුරුව යන්තම් මහා නිදාන සූත්‍රයේ පටන් ගත්ත විතරයි සෝවාන් වෙලා හිටපු කේමාව මොකද්ද උනේ? මහරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඇයට තමයි බුදුහාමුදුරු දුන්නේ මගේ ශාසනේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර අග්‍රයි මේ කේමා නැමැති මහරහත් භික්ෂුණිය කියලා. පින්වත්නි ඉගෙන ගන්න මහරහත් භික්ෂුණියක්.
එතකොට රහතන් වහන්සේ කියන්නේ මේ ලෝකේ එක්කෙනෙකුට මහරහතන් වහන්සේ කියන්නේ තව එක්කෙනෙකුට රහතන් වහන්සේ කියන්නේ කාටද රහතන් වහන්සේ කියන්නේ පින්වත්නි ඔයත් දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල දස සංයෝජන ඒ දස සංයෝජන ධර්ම 10ම නැති කරලා රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ එතකොට මහරහතන් වහන්සේ කියන්නේ කාටද මහරහතන් වහන්සේ කියන්නේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන මේවට සිංහලෙන් කියන්නේ සිව් පිළිසිඹියාපත් පාලියෙන් කියන්නේ චතුපටි සම්බිදා කියලා ඉගෙන ගන්න එතකොට සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උතුමෝ මහා රහතන් වහන්සේ අද අපේ දේශනාවේ කතා නායිකාව කේමා මහරහත්තරණිය. එතකොට අය නිකම්ම නිකං කේමා රහත්තරණියක් නෙවෙයි. එය කේමා මහරහත්තරණියක්. ඇයි සිව් පිළිසිඹියාපත් සහිතවයි කේමාතරණිය මහරහතන් මහරහත් භික්ෂුණියක් බවට පත් වුනේ. තවත් ක්‍රමයකින් කියනවා නම් අත්තපටි සම්බිදා ධම්මපටි සම්බිදා නිරුත්තිපටි සම්බිදා පටිභාන පටිසම්භිදා අපි කෙටියෙන් කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන ඉගෙන ගන්න සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උතුමෝ මහා රහතන් වහන්සේ පුංචි විස්තරයක් කියන්නම් අත්ත පටිසම්භිදා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ හටගන්නේ මෙන්න මේ විදියටයි කියන බව හරියටම අවබෝධ වීම අත්ත පටිසම්භිදාවයි ධම්මපටි සම්බිදාව කියන්නේ කුමක්ද? ධම්මපටි සම්බිදාව කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ නැති කරන්නේ මෙන්න මේ විදියටයි කියන බව හරියටම අවබෝධ වීම ධම්මපටි සම්බිදාවයි. නිරුත්තිපටි සම්බිදාව කියන්නේ කුමක්ද? මහරහතන් වහන්සේට පුළුවන් එක පාළි වචනයක් ගත්තොත් ඒ පාළි වචනෙට අයිති නිරුක්ති නැත්තම් ඒ පාළි වචනෙට අයිති සියලුම බුද්ධ වචන එකතැනකට ගෙනල්ලා ලස්සනට දේශනාව කරන්න පුළුවන්. දැන් මෙහෙම කියමුකෝ. දුක්ඛාරේ සත්‍යේනම් දුක්ඛාරේ සත්‍යේට අයිති සියලුම බණපද. දුක්ඛාරේ සත්‍ය ඇතුළට ඔබ්බවලා ඒ දේශනාව ලස්සනට කරන්න පුළුවන්. ඒ දුක්ඛාරේ සත්‍යයට සමුදාරේ සත්‍ය ගාවන්නේ නෑ. කෙටියෙන් කියනවා මාතෘකාවක් ගත්තොත් ඒ මාතෘකාවට අදාළව තියෙන සියලු දහම් පද එකතැනකට ගොනු කරලා දේශනාව ලස්සනට කරන්න පුළුවන්. තවත් කියනවා නම් අරහං බුදු ගුණෙන් බණක් කිව්වොත් අරහං බුදු ගුණේට අයිති සියලුම බණ පද එතෙන්ට ගේන්න පුළුවන්. අපිට බෑනේ. දන්නවනේ අරහං බුදු ගුණේට අයිති තව බුද්ධ වචන තියෙනවනේ. ඒ ඔක්කොම අරහං බුදු ගුණේ ගාවට ගේන්න පුළුවන්. ගෙනල්ලා ලස්සනට දේශනාව කරන්න පුළුවන්. ඒ කියන්නේ නියම නිරුක්තිය, නියම වචනේ, නියම බණපදේ, නියම පාලි වචනේ අදාළතනට යොදන්න පුළුවන්. ඒක තමයි නිරුක්තිපටි සම්බිදාව කියලා. දැන් ඔය දන්නවා අත්තපටි සම්බිදා, ධම්මපටි සම්බිදා, නිරුක්තිපටි සම්බිදා, අන්තිමට පටිමානපටි සම්බිදා. පටිමානපටි සම්බිදාව කියන්නේ පින්වත්නි අර තුනම පිළිබඳව තියෙන දැනුමට. මොන තුනද? අර්ථයේ පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් නිරුක්තිය පිළිබඳවත් කියන තුන් තැන්නිම තියෙන පූර්ණ අවබෝධයට කියනවා පටිභාන පටිසම්පදා කියලා. ඒ නිසා ඉගෙන ගන්න අදාපේ දේශනාවේ උත්තමාවිය නිකං රහත් භික්ෂුණියක් නෙවෙයි. ඇය දැන් යේරාග රත්තානු පතන්ති සෝතං කියන ගාථාව අහනකොට ගිහි කාලෙම ඇය සෝවන් වුණා. ඊට පස්සේ අවසර අරගෙන පැවිදි වුණා. පැවිදි වෙලා බුදුහාමුදුරු ධර්ම දේශනාවක් කළා. ඒ තමයි මහා නිදාන සූත්‍රයේ. ඒ මහා නිදාන සූත්‍රය අසලා ඇය පින්වත් නියදා මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. කොච්චර ලස්සනයිද බලන්න. රූප මදයෙන් මත් වෙලා හිටියට ඒ රූපේ ආස්වාදයේ මොකද්ද, ආදීනවේ මොකද්ද, නිස්සරණයේ මොකද්ද කියලා අවබෝධ කරගත් දවසට ඇයට රූපේ කෙරෙහි තිබුණු ආසාවත් නැති වෙලා ගියා. ඔයත්තන්ට මතකද සුභා කියලා තෙරණියක් හිටියා බුද්ධ කාලයේ. සුභා කියන තෙරණිය පුදුම ලස්සනක්. ඇගේ ඇස් දෙක පුදුම ලස්සනයි, කිඳුරියකගේ වගේ. ඉස්ටි ධූර්තෙන් කැවිල්ලා
සුභාතරණියට කිව්වා වර්ණනා කරනවා මොකද්ද ඇස් දෙකම වර්ණනා කරනවා සුභාතරණිය එනකොට රහත් වෙලා එයා අහනවා මේ මිනිස්සයගෙන් මිනිස්සයෝ ඔය මේ කුණු වෙලා යන ඇස් දෙක පණුවක ඇස් දෙක එයිනුඹ ඔච්චර වර්ණනා කරන්න කිව්වා ඇස් දෙකද ඕනේ කියලා ඇහුවා ඔච්චර වර්ණනා කරන්නේ දෙන්නම් ඕන්නම් කිව්වා ගලවලම දෙන්නම් කිව්වා මේ මිනිස්සයන්ට කියන්නේ සුභාතරණිය මට මේ ගලවන්න පුළුවන් ඔබ හිතන්න එපා මට මේ ගලවන්න බෑ කියලා මේ ඇස් දෙක හරියට මිනිස්සයෝ රුක් බිලයක නැත්නම් ගස් බෙණියක අලෝල තින ලාටුවක් වගේ කිව්වා බන්නේ උපමාව ගස් බෙණියක තින ලාටුවක් වගේ කිව්වා මේ ඇස් දෙක ඕනනම් ගලවලා දෙන්නම් කිව්වා ඔයත්තට මතකද සුභාතරණිය ඇස් දෙක ගලවලා දුන්නනේ මිනිස්සයාට මෙරත් ඇයි ඇයට ඇස් දෙක ලස්සනයි කොච්චර ලස්සනද දැන් ඇයට ඇහැ පිළිබඳවවත් ආසාවක් නැහැ ඒක දුරු කළා මේ මේක දැක්ක මේ ස්ත්‍රී දුහෘතය අන්තිමට කියනවා ඇස් දෙකක් අතර තියෙන ස්ත්‍රියකින් මොන කාම සංකල්පනාද වැඩන්නේ නැහැ කියලා දමල ගහලා යන්න ගියා ඒ නිසා මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියන නැව හිස් කරගත්තොත් ඕන කෙනෙකුට පින්නතුනි දුකින් මිදෙන්න පුළුවන්කම තියෙනවා බුදුහාමුදුරුව අදාලේ සිංච බික්කෝ ඉමං නාවං සිතාතේ ලහු මෙස්සති චිත්වා රාගංච දෝසංච තතෝ නිබ්බාන මේහිසි ඒ කියන්නේ දැන් නැවකට මොහොද යනකොට සිදුරු තිබුණොත් අනිවාර්යෙන් වතුර ඇතුළට එන මේ උපමාවක් මේ උපම එනවාමයි එතකොට නැව එතරට යන්න බෑ මේ ආත්මභාව සංඛ්‍යාත නැවේ මොනව පිරුණොත්ද කාම විතරක පිරුණොත් ව්‍යාපාද විතරක පිරුණොත් විහිංසා විතරක පිරුණොත් ආත්ම භව සංඛ්‍යාත අපේ මේ නැව සසර මැද්දේ ගිලෙනවා හරියට නැවේ සිදුරු තිබුණොත් නැව ඇතුළට වතුර ඇවිල්ලා ගිලෙන්නාසේ කාම විතරක ව්‍යාපාද විතරක මේවයින් සිදුරු මේ සිදුරු මේ ඇවිල්ලා පිරුණොත් ආත්ම භව සංඛ්‍යාත නැව මේ නැවත් ගිලෙනවා යම් කිසි කෙනෙකුට ඒ නැවේ සිදුරු හොඳට වහලා මොන සිදුරුද කාම විතරක නැමැති සිදුර ව්‍යාපාද විතරක නැමැති සිදුර විහිංසා විතරක නැමැති සිදුර වහලා ඉන්නවනම් ඒ පුජ්‍යලයට නිවන සමීපයට යන්න පුළුවන් ඇයි කාම සංකල්පනා විහිංසා සංකල්පනා විතරක ඒ මොකක්වත් හිතට ඉන්නේ ඒක ලස්සන උපමාවක් ඒක පින්නතුන්ට මතකද මේ ශාසනයේ හිටිය පින්වත්නි මේ සුනීත මේ කියලා කසල සෝදක මිනිස්සෙක් හිටියා මතකනේ පින්නතුන්ට මේ දරුවා එක්කරන් ගිහිල්ලා මහාන කරලා අන්තිමට සුනීත රහතන් වහන්සේ නමක් බවට පත් වුණා දවසක් මේ සුනීත රහතන් වහන්සේ පොණි දරුවානේ මතකයිනේ කියනවා නීචේ කුලම්මි ජාතෝහං දලිද්දෝ අප්ප භෝජනෝ හීන කම්මං මමං ආසි අහෝසින් පුප්ප චඩ්ඩකෝ මොකද්ද මේ කියන්නේ සුනීත පොඩි හාමුදුරුව දවසක් කියනවා මම ඉපදුනේ පහත් කුලයක ඇද්දේ අසුචි කෑවේ ආහාරයක් ගත්තනම් බොහොම සල්පයි මිනිස්සු මට බොහොම පහත් කළ සැලකුවේ පහත් කළ කතා කළේ බුදුහාමුදුරු වඩිනකොට මම දවසක් අසුචි කඳ මේ කරේ එල්ලන් හිටියේ මිනිස්සුන්ගේ ගෙවල් වල ජරා වදින්නේ අසුචි කඳ පැත්තකින් තියලා මම බුදුහාමුදුරුවන්ට වෙන්දා එදා තමයි බුදුහාමුදුරුව මාව එක්කරන් ගියේ පන්සලට අද එදා පහත් කළ මට සලකපු මිනිස්සු මෙන්න අද මට වඳිනවා මොකුත් නෙමෙයි මේ ආඩම්බරේ නෙමෙයි කියන්නේ දැන් එදා මිනිස්සුන්ගේ අසුචි ඇද්දා ඒ අසුචි කඳ බිම තිබ්බා භාගතුන් වහන්සේ මාව එක්කරන් ගිහලා මහාන කළා නමුත් අද එදා පහත් කළ සලකපු මිනිස්සු මෙන්න මට අද වඳිනවා එතකොට හිතන්නකෝ විමුක්ති සුවය සලසා ගත්තාම ඒ භික්ෂුවට මේ ශාසනේ මොනතරම් තැනක් තියෙනවද කියලා කේම රූප මදෙන් මත් වෙලා හිටිනම් කවදාවත් කේමට මේ තත්ත්වයට එන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ පින්නතුන්ට මතකයි මේ ශාසනේ හිටිය ගිරිමානන්ද කියලා සාමින් වහන්සේ නමක් ගිරිමානන්ද හාමුදුරුව දවසක් උන්වහන්සේ ලබාගත්තු නිර්වාණ සුවය කෙලස් නසම් බව ලස්සන ගාතාවකින් කියනවා මොකද්ද වස්සති දේවෝ යතා සුගීවං චන්නා මේ කුටිකා සුඛානිවාතා
තස්සා විහරාමි රූපසන්තෝ අතතේ පත්තයසි පවස්ස දේව. මේ කියන්නේ බොහොම ලස්සන ගාතාවක්. උන්වහන්සේ ලබාගත් විමුක්තිය. දැන් උන්වහන්සේ කුටිය ඇතුළේ ඉන්නේ. කුටිය ඇතුළේ ඉන්නකොට මහ විශාල වැස්සක් බහිනවා. උන්වහන්සේ කියනවා ඕන තරම් වැහැපන්. කමක් නැහැ. ඇයි මම ඉන්නේ කුටිය ඇතුළේ. කුටියත් හොඳට සෙවිලි කරලා තියෙන්නේ. දොර කවුලුත් හොඳට වහලා තියෙන්නේ. ඒ නිසා කොච්චර වැස්සක් පිනිපොදක්වත් ඇතුළට එන්නේ ඕන තරම් වහින්න කියනවා. මේ වැස්ස කියන්නේ ස්වභාවික වැස්ස නෙවෙයි පින්වත්නි. මේ වැස්ස කියලා කියන්නේ කෙලස් නැමැති වැස්සයි. මෙතන කුටිය කියලා කියන්නේ සිතයි. මෙතන සෙවිලි කිරීම කියලා කියන්නේ උන්වහන්සේ සියලුම ක්ලේශයන් නැසුවා කියන එකයි. මෙතන දොර කවුල කියන්නේ මොනවද? දොර කවුල කියලා කියන්නේ ඇස් කන් නාස ආදී ඉන්ද්‍රියන්ගෙන් හිතට එන අරමුණු. අන්න බය ලස්සන බලන්න ඒක දැකපු ලස්සන. ඒ කියන්නේ මේ කුටියේ දොර කවුල තියෙනවනේ. දොරවල් තියෙනවා, ජනෙල් කවුල තියෙනවා. මේවෙන් හිරිකන ඇතුළට ගහන්නේ ගහන්නේ ඕනතරම් වහින්න කියනවා. ඒ කියන්නේ මොනතරම් වැස්සත් හිරිකන ඇතුළට ගහන්නේ වගේ මොනතරම් කෙලස් වැස්සක් වැස්සත් මගේ ඇසින් අරමුණු මට ලැබෙන්නේ නැහැ. කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ කිසිම තැනකින් මගේ හිත දැන් අරමුණු වෙන්නේ නෑ. ඇයි මං කෙලස් වැස්සට දැන් දෙමන්නේ? කොච්චර ලස්සනයිද. ඒ වගේ මේ ශාසනේ රාජදත්ත කියලා සාමින් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ දවසක් යනවා ලස්සන ස්ත්‍රියක් ගේනම සුසාන භූමියට. එතන ගිහිල්ලා ඒ ලස්සන ස්ත්‍රිය දිහා බලාගෙන භාවනා කරන මරිච්ච මලසිරුන දිහා බලාගෙන උන්වහන්සේ කියනවා බත පිසෙන්න කලින් ඉක්මනට එතනින් අයින් වුණා කිව්වා. බතක් පිසෙන්න කලින් මං අයින් වුණා කිව්වා. මොකද්ද මේ කියන්නේ? ඒ ලස්සන ස්ත්‍රියගේ ශරීරය නැත්තම් බඩ දෙකට පැලිලා පනෝ සිලිසිලි සිලිසිලි ගන්න කලින් මං ඉක්මනට එතනින් අයකගේ බතක් ඉදින්න කලින් මං අයින් වුණා කිය. ඒ කියන්නේ බඩ පැලෙනකන් ඉන්න ඕනේ උනේ නැහැ. මේක පැලුනට පස්සේ ඇතුළේ ඉන්න පනෝ සෑහෙන එලියට එනවා. මේක ඇතුළේ ඕනතරම් පනෝ ඉන්නවා. උන් ජීවත් වෙන්නෙත් මේකේ, උන් කන්නේ බොන්නෙත් මේකේ, උන් නිදන්නෙත් මේකේ, උන් වැසිකිලි කැසිකිලි කරන්නෙත් මේකේ, උන්ගේ හොස්පිටල් එකත් මේකේ, ඔක්කොම මේකේ. හැබැයි යම් දවසක මැරුණද මේ ශරීරයේ තනින් තන පැලුණද එදාට එළියට එන්නෙත් කොහෙවත් හිටපුවා උන් නෙවෙයි. මේක ඇතුළෙම සෑහෙන කාලයක් ජීවත් වෙච්චයි තමයි මැරුණට පස්සේ එළියට එන්නේ. උන්වහන්සේ කියන්නේ බතක් පිසෙන්න කලින් එතනින් අයින් වුණා. ඒ කියන්නේ ඒස්ටියගේ බඩ දෙකට මැදින් පැලිලා ජරාව එළියට එන්න කලින් මං ඉක්මනට එතනින් අයින්. ඒ කියන්නේ උන්වහන්සේ ඊට කලින් ධර්මය අවබෝධ කරගත්තා. ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා අදා අපි ඉගෙන ගත්තේ තේරී ගාථා පාළියේ අපදානයේ අයිති කේමා මහරහත්තරණියගේ තේරී අපදානය. බොහොම ලස්සන චරිතයක්. ඒ නිසා රූප මදයෙන් මත් වෙලා හිටියට ඇය ධර්මය අවබෝධ කරගෙන මේ ශාසනේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය ලැබුවා. එනිසාද මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තු සීලෝම කුසල් බෙලෙන් පින්වත් හැම දෙනාට මුතුම් අමාමහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ ජපානයේ ටෝකියෝ නගරයේ පදිංචි දිනුම් විමලරත්න මහත්මා, එවාගේ මෙතනිය වන ගීත්මා විමලරත්න මහත්මනිය ඇතුළු පවුලේ පින්වත් පිරිසගේ අනුග්‍රහයෙන් රංජිත් විමලරත්න පියාණන්, එවාගේම කාමිනී විමලරත්න මෑණියන් රංජිත්, එවාගේම පෙඩ්‍රික් පියාණන් සහ රූපිකා පෙඩ්‍රික් මෑණියන් ප්‍රදාන දෙපාර්ශවයේම මියගේ සියලු ඥාතීත මිත්‍රාදීන්ට ධර්මාබෝධයේ පතා මෙම ධර්ම දානමේ පින්කම සිදු කළ බව සඳහන් කොට තිබෙනවා. එවාගේම ශ්‍රී ලංකා වාසී සැමටත් මියගේ දෙපාර්ශවයේම සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දේශනාව සිදු කළාපටත් මහසඟරුවනටත් එවාගේම බෞද්ධයා නාලිකාවේ නාලිකාව ආරම්භ කරමින් ලෝකේ පුරා වෙසෙන බෞද්ධ ජනතාවට ලෞකික සහ ලෝකෝත්තර විමුක්තිය උදා කරනු පිණිස කැප වූ අපවත් වීම දාල දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින්
උතුම් වූ නිවනින් මනිවි සනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. අපි ආශිර්වාද කරමු ජපානයේ ටෝකියෝ නගරයේ පදිංචිව සිටියත් මේ ධර්ම දානමේ පින්කමට සහභාගී වෙන නොහැකි වුණත් ඥාති හිත මිත්‍රාදීන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කම සම්පූර්ණ කළා. දිනුම් බිමලරත්න මහත්මයාටත් එවාගේම ගීත්මා විමලරත්න මෙතිනියටත් උතුම් ත්‍රිවිධ රත්න අනන්ත ගුණ බලයෙන් සියලු සිත ශාන්ති යහපත උදා වේවා. මේ පින්කමට සහභාගී වූ පින්වත් හැමදෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් උතුම් වූ සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ භෝධියම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.